ඕගොල්ලොමඒක තුළ ඉන්න නවේ වසර ඉතිහාස පාඩම් මාලාවේ පළවෙනි පාඩමේ තුන්වෙනි ඇපිසෝඩ්ඩත් එක්ක. මේ පාඩමේ ඇපිසෝඩ් 1 2 බැලුව නැත්තං හෙම පල්ලෙ ඩිස්ක්‍රප්ෂන් එක මල් ලිංක එක දාලා තියෙන ඔහට පුළුවන් ඒ පාඩනුත් බලන්න. ශ්‍රී ලංකාවේ මුහුදු බඩ ප්‍රදේශ ලම්දෙසීන් යටතර පත්වීම පාඩමේ තුන්වැනි කොටසත් එක්ක තමයි ඕගොල්ලෝ මේ එකතුලා ඉන්නේ. 1796 වර්ෂයේ ඉංග්‍රීසි ලංකාවට ඇවිල්ලා ලම්දෙසීන්ට පහර දීලා ලම්දෙසීන්ගේ සියලුම ප්‍රදේශ අත්පත් කරගත්තා. ඒත් සමගින්ම ශ්‍රී ලංකාවේ ලම්දේසි පාලනය අවසන් වුණා. අපි මේ එපිසෝඩ් එකේදී කතා කරන්නේ ලම්දෙසීන්ගේ පාලනය, ආර්ථිකය, ඒ වගේම සමාජ හා සංස්කෘතිය ගැන. අපි මුලින්ම කතා කරමු ලම්දේසීන්ගේ පාලනය ගැන. ලම්දේසීන් ආසියාව පාලනය කරද්දී ඒක ඉහළම බලතල තිබ්බේ VOC සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට. ඊට පස්සේ බතාවියේ ආණ්ඩුකාරවරයාට සහ උපදේශක සභාවට. ශ්‍රී ලංකාව පාලනයේදී ශ්‍රී ලංකාවේ ආණ්ඩුකාරවරයාට හා උපදේශක සභාවට තමයි වැඩිපුරම බලතල තිබ්බේ. ඊට පස්සේ ගාල්ල කොමදෝරුවට සහ යාපනය කොමදෝරුවට තමයි බලතල වැඩියෙන්ම තිබ්බේ. ඉතින් මේ කොමදෝරුවර යටතේ ඒ ඒ ප්‍රදේශයට අදාළ සිවිල් පාලනය, හමුදා කටයුතු, වෙළදංශය කියලා අංශ තුනක් පාලනය වුණා. ඉතින් මේ අංශ තුන යටතේත් විවිධ බලතල තිබ්බයි හිටියා. සිවිල් පාලනය යටතේ බලතල වැඩියෙන්ම තිබ්බේ දිසා වෙවරවරයාට. ඊට පස්සේ මුදලිවරු, විධානෙවරු, කෝරාල, මුදලි, ගම්මුලා දැනිවරු වගේ කට්ටියත් මේවා පාලනය කළා. හමුදා කටයුතු පාලනය කරේ කපිතාන්වරු. වෙළදංශය ඔපර්හුෆ්ට් ඒ කියන්නේ ජ්‍යෙෂ්ඨ වෙළෙන්ද, ඊට පස්සේ හුෆ්ට්මන් ඒ කියන්නේ ඉඩම් ආදායම් භාර වෙළෙන්ද. දැන් අපි කතා කරමු ලම්දේසීන්ගේ අධිකරණ කටයුතු ගැන. ලම්දේසි අධිකරණයේ ඉහළම උසාවිය තමයි රාද්වෑන් ජස්ටිට් කියන උසාවිය. ඒකට මහාධිකරණය කියලත් කියනවා. මේකේ ප්‍රධානියා වුණේ හුෆ්ට් අත්මිනිස්තාර්. අපරාධ නඩු විසඳීම මේකේ ප්‍රධාන කාර්යයක් වුණා. සිවිල් රාත් එහෙම නැත්නම් සිවිල් උසාවිය කියන්නේ රික්ස් ඩොලර් 120ට අඩු අලාභ සම්බන්ධයෙන් සිවිල් නඩු පවත්වන තැනක් වගේම විවාහ සම්බන්ධ නඩු මේ උසාවියේදී විභාග කරනවා. ලෑන්ඩ් රාත් එහෙම නැත්නම් ඉඩම් උසාවිය කොළඹ, ගාල්ල, යාපනය, ත්‍රිකුණාමලය, මඩකලපුව, මාතර වගේ ස්ථාන රැසක මේ මධ්‍යස්ථාන පිහිටලා තිබ්බා. දිසාවේවරයා තමයි මෙම උසාවියේ සභාපති වෙන්නේ. පිස්කල් උසාවිය එහෙම නැත්නම් ගම්පති උසාවිය ලන්දේසි අධිකරණ පද්ධතියේ පහළම උසාවිය. ගම්මුලා දෑනිවරු, විධානෙවරු, මුදලිවරු, කෝරාල් වගේ දේශීය නිලධාරීන් තමයි මේකේ තනතුරුවල හිටියේ. මේගොල්ලන්ට තිබ්බේ සුළු අධිකරණ බලතල. ඊළඟට අපි කතා කරමු ලන්දේසීන්ගේ ආර්ථිකය ගැන. ලම්දේසීන්ගේ ආර්ථික කටයුතු වල ප්‍රධානම තැනක් වුණේ කුරුදුවගාව. ශ්‍රී ලංකාවේ තියෙන්නේ ඉස්තරම්ම කුරුදු නිසා ලම්දේසීන්ට ශ්‍රී ලංකාවෙන් කුරුදු ලබාගෙන විශාල ආදායමක් උපයා ගැනීමට හැකියාවක් ලැබුණා. ඊට අමතරව පුවක්, මුතු, ඇද්දල, කම්බිරිස්, මී ඉටි, එනසල්, සාදික්කා වගේ දේවල් වලිනුත් ලම්දේසීන් ආදායමක් ලැබුවා. ඒ වගේම ඉඩම් වලින් අය කරන බදුවලිනුත් ලම්දේසීන් විශාල ලාභයක් ලැබුවා. ලම්දේසීන් ඉඩම් වලින් අය කරන බදු හරියට මැනේජ් කරගන්න තෝම්බු කියලා ලේඛන විශේෂයක් භාවිතා කරා. ඉතින් මේ තෝම්බු වල ගමක සිටින වැසියන්, ඉඩම්, වගාවන් ඒ වගේ හැම විස්තරයක්ම අඩංගුණා. මේ තෝම්බු කියන ලේඛන විශේෂය සකස් කරේ පෘතුගීසීන්. ලම්දේසීන් මේක තවත් විධිමත් කරපු දේ තමයි කරේ. ඊළඟට අපි කතා කරන්නේ ලම්දේසීන්ගේ සමාජ හා සංස්කෘතිය ගැන. ලම්දේසීන්ගේ ආගමුණේ රෙපරමාදු ආගම. මෙයාලා ආගම් ප්‍රචාරය කරන ගොඩක් දේවල් සිද්ධ කරා. ඕලන්දේ දේව ගැතිවරු ගැනීම, ලම්දේසි දේවස්ථාන ඉදිකිරීම, ආගම් ප්‍රචාරයට ඉස්කෝල තැනීම් වගේවා මේ අතර උදාහරණ වෙනවා. ඊළඟට අපි කතා කරමු ලම්දේසි පාලනයේදී අපිට එයාලගේ ලැබිච්ච දේවල් මොනවාද කියලා. රෝම ගෘහ නිර්මාණ ශිල්පය අනුගමනය කරමින් ස්තූපය, සොල්දරය, කුළුණු හා උස වහල යෙදු නිවාස ඉදිකිරීම මේ ලම්දේසීන්ගෙන් ලැබුණු දෙයක්. කේක්, අච්චාරු, කොකිස් වගේ විවිධ ආහාර පාන වර්ගත් මේ ලම්දේසීන්ගේ බලපෑම හින්දා අපේ ආහාර රටාවට එකතු වුණා. ඒ වගේම තමයි නව උසාවි ක්‍රමයකුත් අපිට මේ ලම්දේසීන් හඳුන්වලා දුන්නා. බූදල්, පෙන්දේසි, ඔප්පු, ජනේල, කාමර, ස්තෝපු වගේ නව වචනත් අපේ භාෂාවට මේ ලම්දේසීන්ගෙන් එකතු වුණා. මෙරට සමාජයට බර්ගර් කියලා ජනකොට්ටාසයක් එකතුනෙත් මේ ලම්දේසීන්ගේ බලපෑමෙන්.
Get set geek history lesson series එකේ පළවෙනි lesson එක මෙන්න මේ විදිහට ඉවර වෙනවා. අපි YouTube channel එක තාමත් subscribe කරලා නැත්නම් එහෙම පල්ල තියෙන රතු පාට subscribe button එකෙන් අපිව subscribe කරලා අපිත් එක්ක දිගටම එකතු වෙන්න පුළුවන්. Share කරන්න මේ video එක නොදන්න යාළුවන්ටත් දැනගන්න. හමුවෙමු තවත් මේ වගේ video එකකින්. ඔබට සුබ දවසක්.